ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ අප්‍රිකාවේ ධනවත්ම රටක් වන ගැබෝන් පිළිබඳව ගැබෝන් කියන්නේ මධ්‍යම අප්‍රිකාවේ බටහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉතාමත්ම සුන්දර රටක් අතර මේ දවස්වල මේ රට පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් නිතරම වගේ කතා බහට ලක් වෙනවා එයට ප්‍රධානම හේතුව වෙන්නේ ගැබෝන් රටේ බලය හමුදාව අතර පත් වීම ඒ අනුව මෑත කාලීනව සැලකිය යුතු අප්‍රිකානු රටවල් ප්‍රමාණයක බලය හමුදාව අතර පත් වෙලා තියෙනවා ඒ අතරිනුත් අතිබහුතරයක් රටවල් වෙන්නේ අතීත ප්‍රංශ යටත් විජිත අතරම ගැබෝන් රටේ හමුදාව විසින් පාලනය අතට ගන්නේ 2023 අගෝස්තු 30 වෙනිදා. නමුත් ඊට පෙර අප්‍රිකාවේ ආසන්නතම බලපෙරළියක් සිදු වුණේ නයිගර් රාජ්‍යය. ඇතරම් මේ රටවල් දෙකම අප්‍රිකානු රටවල් වුණත් රටවල් දෙකේ තත්ත්වය හාත්පසින්ම වෙනස්. ඒ නිසා ගැබෝන් රාජ්‍යය ඇති වෙලා තියෙන බලපෙරළියෙන් රටට යහපතක් වෙන්න තියෙන ප්‍රවණතාවයට වඩා අයහපතක් වෙන්න තියෙන ප්‍රවණතාවය ඉහළයි. මොකද අප්‍රිකාවේ බොහෝ රටවල ඉතිහාසයේ සොයා බැලුවොත් බලපෙරළීන් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දූෂිත පාලනයන්ට විරුද්ධව ඒ රටවල හමුදාවන් විසින් බලය තහවුරු කරගත්තා. නමුත් ඒ අතරින් බොහෝ රටවලට සිද්ධ වෙලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. මොකද සමහර රටවල හමුදා පාලනය දූෂිත වෙලා තියෙනවා පෙර පාලනයට වඩා. කෙසේ වෙතත් අද වීඩියෝවෙන් කතා කරන ගැබෝන් රාජ්‍ය ලකෙන්නේ අප්‍රිකාවේ තරමක් හොඳ රටක් විදියට. නමුත් මෙහිත් පවතින ඉතාමත්ම දූෂිත පවුල් පාලනයක්. ඇතරම ඊට විරුද්ධව තමයි රටේ හමුදාව ඉදිරියට එන්නේ. කෙසේ වෙතත් ගැබෝන් කියන්නේ ඉතාමත්ම විශාල වශයෙන් සම්පත් පවතින ජනගහනය ඉතාමත්ම අඩු රටක්. ඒ වගේම ඔවුන් අතීත ප්‍රංශ යටත් විජිතයක්. ඔවුන් ප්‍රංශයෙන් නිදහස ලබා ගන්නේ 1960 දී. නමුත් මේ වන විටත් ගැබෝන් රාජ්‍ය ප්‍රංශයත් සමගින් ඉතාමත්ම ශක්තිමත් ආර්ථික සම්බන්ධතා පවත්වනවා. ගැබෝන් රාජ්‍ය වර්තමාන හමුදා කැරැල්ල ඇති වෙන්නේ මේ ප්‍රංශාධිපත්‍යයට විරුද්ධ ඒ නිසා ඉදිරි කාලය තුල නිසක වශයෙන්ම යුරෝපා සංගමෙන් සහ එක්සත් ජනපදයෙන් ගැබෝන් රාජ්‍යයට සම්බාධක වෙනවා. එමගින් මවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. අපි මීට පෙර සිදු කෙරූ බුර්කිනා ෆාසෝ සහ නයිගර් වීඩියෝස් ඔබ නැරඹුවා නම් අපි එහි සඳහන් කරන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. මොකද බුර්කිනා ෆාසෝ සහ නයිගර් කියන්නේ අප්‍රිකාවේ දුප්පත්ම රටවල් දෙකක්. ඒ රටවල් දෙක සැලකෙන්නේ ලෝකයේ අඩුම සංවර්ධනයක් සහිත රටවල් දෙකක් විදියට. ඒ වගේම දැඩි ලෙස ප්‍රංශය විසින් සූරාකෑ රටවල් දෙකක් විදියටත් එය හඳුන්වන්න පුළුවන්. ඇතරම ගැබෝන් රාජ්‍යය සැලකෙන්නේ ප්‍රංශය විසින් දැඩි ලෙස සූරාකෑ රටක් විදියට. නමුත් මෙහි තරමක හොඳ මට්ටමක ආර්ථිකයක් පවතිනවා. ඒ නිසා තමයි මෙහිදී සඳහන් කරන්නේ ගැබෝන් රාජ්‍ය හමුදා පාලනයෙන් රටට යහපතක් වෙන්න තියෙන ප්‍රවණතාවයට වඩා අයහපතක් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි කියලා. දැන් අපි බලමු ගැබෝන් රාජ්‍ය ආර්ථික තත්ත්වය පිළිබඳව 2022 වර්ෂයේ වෙද්දි ගැබෝන් ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 10282ක් වෙනවා. ඒ අනුව ගැබෝන් සැලකෙන්නේ අප්‍රිකාවේ තුන්වැනි ධනවත්ම රට විදියට. එහි ප්‍රථම ස්ථානයේ සිටින්නේ සීසෙල්ස් සහ මොරිසෙල්ස් කියන රටවල් දෙක. ඇතරම එම රටවල් දෙක අප්‍රිකානු රටවල් වුණත් එය පිහිටා තිබෙන්නේ අප්‍රිකාවෙන් පිට දූපත් විදියට. ඒ අනුව අප්‍රිකානු මහද්වීපය තුල ඇති රටවල් අතරින් ධනවත්ම රට විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඔබට ඒ පිළිබඳ පැහැදිලි වෙන්න දකුණු අප්‍රිකාවේ සහ ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය දක්වන්නම්. මේ වෙද්දි දකුණු අප්‍රිකාවේ ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය වෙන්නේ ඇමරිකන් ඩොලර් 6485ක් පමණයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ එමාගේ ඇමරිකන් ඩොලර් 3200ක් වෙනවා. නමුත් HDI ඒ කියන්නේ මානව සංවර්ධන දර්ශකෙන් ගැබෝන් රාජ්‍ය රැඳී සිටින්නේ 112 වෙනි ස්ථානයේ. ඇතර මානව සංවර්ධන දර්ශකය කියන්නේ ඕනම රටක ජීවන තත්ත්වය බලා ගන්න පුළුවන් පිළිගත හැකි හොඳම සහ නිවැරදිම දර්ශකය. එහි දකුණු අප්‍රිකාව රැඳී සිටින්නේ 109 වෙනි ස්ථානයේ. ඒ වගේම මේ වෙද්දි ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 73 වෙනි ස්ථානයේ. එයින්ම ඔබට පැහැදිලි ඇති මේ රටවල් කොච්චර ධනවත් වුණත් මෙහි ජීවන තත්ත්වය මොනතරම් පහද්ද කියලා. ඇත්තම ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය ගැබෝන් රාජ්‍යයට වඩා 3 ගුණයක් අඩු වුණත් ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයෙන් ඉතාමත් ඉදිරියෙන් සිටිනවා. එයින්ම ඔබට පැහැදිලි ඇති රටක ඒකපුද්ගල ආදායමෙන් රටේ ජීවන තත්ත්වය මනින්න බැහැ කියලා. එයට ප්‍රධානම හේතුව වෙන්නේ ආදායම් බෙදී යාමේ විෂමතාවය. කෙසේ වෙතත් අප්‍රිකානු රටවල් 54 අතරින් ගැබෝන් සැලකෙන්නේ 4 වෙනි ඉහළම මානව සංවර්ධනයක් සහිත රට විදියට. ඒ අනුව මානව සංවර්ධනයෙන් ගැබෝන්ට වඩා අප්‍රිකාවේ ඉදිරියෙන් සිටින්නේ සීසෙල්ස්, මොරිසෙල්ස් සහ දකුණු අප්‍රිකාව පමණයි. එයින්ම ඔබට පැහැදිලි ඇති අප්‍රිකාවේ අනෙකුත් රටවල ජීවන තත්ත්වය මොන වගේද කියලා. ගැබෝන් සාපේක්ෂව ධනවත් රටක් වුණත් මෙහි පවතින ඉතාමත්ම පහත් ජීවන තත්ත්වය ඔබට අවබෝධ කරගන්න පුළුවන් සමාජ දර්ශකවලින්. ඇතරම ගැබෝන් රාජ්‍යයේ ධනයෙන් සහ ආර්ථිකයෙන් 90%ක්ම භුක්ති විඳින බවට වාර්තා වෙන්නේ ජනගහනයෙන් 20%ක් පමණයි. ඒ අනුව රටේ සමස්ත ජනගහනයෙන් 80%ක්ම ඉතාමත්ම දිනිඳු පුද්ගලයන් විදියටයි සැලකෙන්නේ. එම 80 වෙනුත් 40%ක් ජීවත් වෙන්නේ ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවටත් වඩා පහළින්. කෙසේ වෙතත් මෙය අප්‍රිකාවේ ගොඩක් රටවල දකින්න ලැබෙන පොදු කාරණයක්. මොකද රටේ ධනය
ප්‍රමාණය විශාල වශයෙන් සූරාකන්නේ දේශපාලඥයන් සහ ඔවුන්ගේ නෑදෑ හිත මිතුරන්. මීට අමතරව ආදායම් බෙදී යාමේ විශාල විසමතාවයක් සහිත රටවල් විදියට සැලකෙන්නේ දකුණු ආප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියාව, මධ්‍යම ආප්‍රිකාව සහ සමක ගිනියාව. ඇත්තරම සමක ගිනියාව කියන්නේ ගැබෝන් රාජ්‍ය අසල්වැසියා. සමක ගිනියාව සැලකෙන්නේ අප්‍රිකාවේ ධනවත්ම රටක් විදියට. ඇත්තරම එහි ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනයත් ඇමරිකන් ඩොලර් 10,000කට ආසන්නයි. සමහර අවස්ථාවලදී එමාගේ ගැබෝන් රාජ්‍යයටත් වඩා ඉහළ යනවා. නමුත් එහිත් පවතින ගැබෝන් වගේම පවුල් පාලනය. ඒ වගේම සමක ගිනියාව සැලකෙනවා ලෝක දූෂිතම රටවල් 10න් එකක් විදියට. ගැබෝන් රාජ්‍ය ලෝක දූෂණ දර්ශකයෙන් රැඳී සිටින්නේ 136 වෙනි ස්ථානයේ. කෙසේ වෙතත් දකුණු ආසියාවේ දූෂිතම රට වෙන්නේ බංගලාදේශය. බංගලාදේශයේ එම ලයිස්තුවේ රැඳී සිටින්නේ 147 වෙනි ස්ථානයේ. ඒ වගේම ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 101 වෙනි ස්ථානයේ. ගැබෝන් ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම වගේ රැඳිලා තියෙන්නේ ඛනිජ තෙල් මත. ඒ වගේම මෙය සැලකෙනවා අප්‍රිකාවේ වැඩි වශයෙන්ම ඛනිජ සම්පත් සහිත රටක් විදියටත්. ඊට අමතරව මෙහි ආර්ථිකයට විදේශීය ආයෝජන සහ පුහුණු විදේශීය ශ්‍රමිකයනුත් ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වනවා. ඇතර මොන ප්‍රශ්න තිබුණත් මෙය විදේශිකයන් අතර ඉහළ වැටුප් සහිත රැකියා සඳහාත් ඉතාමත්ම ජනප්‍රියයි. ඒ වගේම ව්‍යාපාර සඳහාත් බදු තෝතැන්නක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඇතරම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නිල වශයෙන් රැකියාවකට යන්න පුළුවන් රටවල් තියෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඒ අතරින් එක රටක් විදියට ගැබෝන් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මේ වෙද්දී SLBFE හරහා නිල වශයෙන් ගැබෝන් රැකියා අවස්ථා ලැබී තිබෙනවා. කෙසේ වෙතත් මේ වීඩියෝවෙන් ඒ පිළිබඳ වැඩි වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ රැකියාව පිළිබඳ කතා කරන වීඩියෝ එකක් නෙමෙයි. ඊට අමතරව ශ්‍රී ලාංකිකයන්ට ඊවිසා ලබා දෙන රටක් විදියටත් මේ හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ඔබට නිවසේ සිටම දින 90ක් දක්වා ගැබෝන් රාජ්‍යයට ඔන්ලයින් වීසා ලබා ගන්න පුළුවන්. ගැබෝන් රටේ දැඩි පවුල් පාලනය පිළිබඳ දැන් සොයා බලමු. ඇත්තරම ගැබෝන් රාජ්‍යයට ප්‍රංශයෙන් නිදහස ලැබෙන්නේ 1960 වර්ෂයේදී. එතෙන් පටන් මේ වන විට අවුරුදු 63ක් ගෙවී ගිහින්. නමුත් ඔබ විශ්වාස කරන්න ගැබෝන් රාජ්‍යයේ ඒ අවුරුදු 63ටම ජනාධිපති ධූරයේ ඉඳලා තියෙන පුද්ගලයන් 3 දෙනෙක් පමණයි. ඒ අනුව ගැබෝන් රාජ්‍යයට නිදහස ලබාගත් ජනාධිපතිවරයා විදියට සැලකෙන්නේ ගේබ්‍රියල් ලියෝන්. ඔහු 1967 මිය යනතෙක්ම ජනාධිපති ධූරයේ කටයුතු කර තිබෙනවා. පසුව ගැබෝන් රාජ්‍ය ජනාධිපති බවට පත්වන්නේ ඔමාර් බොන්ගෝ. ඔහු සැලකෙන්නේ අප්‍රිකාවේ වැඩිම කාල සීමාවක් ජනාධිපති ධූරයේ සිටි ජනාධිපති විදියට. ඔහුගේ ධූර කාලය නිමා වෙන්නේ 2009 වර්ෂයේදී ඔහු මිය යාමෙන් පසුව. කෙසේ වෙතත් ඔහු මිය යාමෙන් පසුව ගැබෝන් රාජ්‍ය ජනාධිපති බවට පත්වන්නේ ඔහුගේ පුත්‍රයා වන අලි බොන්ගෝ මහතා. මේ සියලුම දෙනා සැලකෙන්නේ ඉතාමත්ම දූෂිත ජනාධිපතිවරුන් විදියට. මෙහි මැතිවරණත් ඉතාමත්ම දූෂිතයි. ඒ වගේම වැඩි වශයෙන් මොවුන්ගේ අමාත්‍ය මණ්ඩලවල සිටින්නේ නෑදෑයන් සහ හිතමිතුරන්. ඊට අමතරව ප්‍රංශයත් සමගින් ඉතාමත්ම සමීප සබඳතා පවත්වන්න මවුන් කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ ගැබෝන් රාජ්‍ය හමුදා කුමන්ත්‍රණ කිහිපයක් සිද්ධ වෙලා තියෙනවා. මීට පෙර ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2018 වර්ෂයේදී. නමුත් එය සාර්ථක වුණේ නැහැ. පසුව 2023 8 වෙනි මාසේ 30 වෙනිදා අවසාන වශයෙන් හමුදා විසින් මෙහි බලය තහවුරු කරගන්නවා. අවසාන වශයෙන් ගැබෝන් රට පිළිබඳ සොයා බලමු. මේ භූගෝලීය වශයෙන් මධ්‍යම අප්‍රිකාවේ බටහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන රටක්. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 267,688ක් වෙනවා. මොවුන් සමගින් දේශ සීමා බෙදා ගන්න රටවල් වෙන්නේ කැමරූන්, කොංගෝ සහ සමක ගිනියාව. ඊට අමතරව රටේ බටහිර ප්‍රදේශයෙන් අට්ලාන්ටික් සාගරය පිහිටා තිබෙනවා. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ලිබ්‍රවෙල් නමින්. ප්‍රංශ භාෂාවෙන් එහි තේරුම වෙන්නේ නිදහසේ නගරය. ඇතරම ගැබෝන් රටේ ජනගහනයෙන් අඩකටත් වඩා ජීවත් වන බවට වාර්තා වෙන්නේ එම අගනුවර තුළ. මොකද රටේ අනිකුත් බොහෝ ප්‍රදේශවලින් දැක ගන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම ඝන වැසි වනාන්තර. මෙය භූමියට සාපේක්ෂව ලෝකේ වැඩිම වනගහනයක් සහිත රටවල් අතරින් එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව රට තුළ ජාතික වනෝද්‍යාන 13ක් සහ දුර්ලභ සතුන් විශාල ප්‍රමාණයක් සිටින බවට වාර්තා වෙනවා. මෙය වර්ග කිලෝමීටර් 270,000ක් තරම් ඉතාමත්ම විශාල රටක් වුණත් මෙහි ජීවත් වන්නේ 123ක ජනගහනයක් පමණයි. ඒ අනුව මෙහි ජනගණත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 7.9ක් විදියට. ශ්‍රී ලංකාවේ එමාගේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 344ක් වෙනවා. රටේ ප්‍රධාන ආගම විදියට සැලකෙන්නේ ක්‍රිස්තියානි. ඒ අනුව ජනගහනයේ 75.6%ක්ම ක්‍රිස්තියානි අදහනවා. ඊට අමතරව 12.2%ක් අදහන්නේ ඉස්ලාම් ආගම. ගැබෝන් නිල භාෂාව විදියට සැලකෙන්නේ ප්‍රංශ භාෂාව. මීට අමතරව ඉංග්‍රීසි ඇතුළු තවත් ජාතික භාෂාවන් 10කට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න තමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.